දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු අද සිබෙන ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවය සාමාන්‍ය වර්තානුව 30%ක වගේ තත්වයක් තමයි තිබෙන්නේ මේ 30%ක වගේ තිබෙන තත්වය අපි කොහොමද 50%කටවත් ගෙනියන්නේ මේ සඳහා අපි රජයක් විදිහට අපි සෑම කෙනෙක්ම අමාත්‍යාංශ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සියල්ලම ඒ සඳහා පුළුල් වැඩපිළිවෙලකට යා යුතු වෙනවා ඒ වගේම තවත් සේවාවන් මම නම් වශයෙන් කියන්නේ අපි දන්නවා ඉතාම දුර්වල තත්ත්වයක තිබෙන සේවාවන් තිබෙනවා එතකොට රාජ්‍ය සේවයේ එක් එක් අංශ වඩාත් කාර්යක්ෂම සේවාවන් විදිහට ඇතැම් අංශ තිබෙනවා වගේම ඇතැම් අංශ ඉතාමත්ම දුර්වල තත්ත්වයන්ගෙන් තිබෙන බව අපි දන්න දෙයක් එහෙමනම් අපි රාජ්‍ය සේවයේ අද තිබෙන 30%ක වගේ කාර්යක්ෂමභාවය අපි කොහොමද රටේ සංවර්ධනය සඳහා වඩාත් වේගවත් කරන්නේ ඒ සඳහා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල අපි වඩාත් ක්‍රමවත් විධිමත් වැඩපිළිවෙලකින් ඉදිරියට යා යුතු වෙනවා මේක ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ සියලු දෙනා අමාත්‍යාංශයේ අවසාන කම්කරු අවසාන සේවකයා දක්වා මේ සඳහා ඒ තිබිය යුතු කැපවීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙලක මූලික වශයෙන් රටේ අනාගතය සඳහා අපි විසින් සකස් කරගත යුතු වැඩපිළිවෙලක අවශ්‍යතාවය අපි දකිනවා breaking.lk